සාමාන්‍ය වචනින් කියනවා පෙබර ලේසි දකුණු පැත්ත ලිස්සන්න උත්සාහ කරනවා පොළොව මගින් sin c කියන අගේ චූටි වෙන්න ඕනේ sin 60ට වඩා මෙයාට සාපේක්ෂව මෙයා ඉතා විශාලයි ඒ නිසා මෙතන ප්‍රවේගය නොසලකා තමයි කුඩයි ප්‍රවේගයේ බිඳුවයි චාලක ශක්තියේ බිඳුවයි හොඳයි අවුරුදුනේ 50න් 22ක් මේ විදිහ සම්පූර්ණයෙන් ක්‍රීමේ හැකියාව තියෙනවා තවම ඔයාලට මාසිකින් පස්සේ අවිශේෂ දවසක් නේ අද විශේෂ දවසක් සාමාන්‍ය දවස් වලට අද ටිකක් විශේෂ දවසක් හේතුව ෆිසික්ස් වල භාගයක් ඉවරයි අපි දැන් මේ කතා කරන මොහොත වෙද්දීමයි ෆිසික්ස් අපේ 22 ෆිසික්ස් පේපර් එකේ භාගයක් ඉවරයි තව භාගයක් හිට තියෙනවා ඒ කියන්නේ මේ මොහොත වෙද්දී ඔයාලගේ අයලක් කරලා එක්සෑම් එකේ රිසල්ට් එක ගැන අවබෝධයක් මේ වෙද්දී තියෙනවා ඔයාලට හේතුවමයි PCPO sorry MCQ එක කියන්නේ කෙලින්ම 50ක් පේපර් එකේ මේ මම හඳුනේ ගිය අවුරුද්ද මේ ගෙස් කරා වාගේ මේ අවුරුද්ද ගෙස් කරා වාගේම ගිය අවුරුද්දට හා සමානව මේ අවුරුද්ද පේපර් දවන්නේ යම් මට්ටමක ලේසියකට ආවා අපි දන්නවා ගිය අවුරුද්ද පේපර් එකත් MCQ පේපර් එක යම් මට්ටමක ලේසිය ඇත මේ කියන්නේ අමාරුම් පේපර් ගන්න මේ 2017 18 19 කාල වාගේ අමාරු පේපර් ගන්න මේ පාරත් ඒ වාගේම ළමයි ඒ හා සමානවම පේපර් එක ඇත්තටම සරලව කියනවා නම් සාමාන්‍ය වචනින් කියනවා පේපර් ලේසි මදන වලගේ අයියලා අක්කලා ගොඩක් දලාවට කියන්නේ නැති පේපර් එක ලේසි කියලා දැන් අවුරුදු දෙකක් එක දිගට ලේසියට ආව MCQ එක ලබන අවුරුද්ද අපිට ඉතින් එම ලේසිම කියලා කියන්නත් බැරි වේ සමහරවල්ලාට නේද නෑ සාමාන්‍යමයි අවුරුදු 3ක් වාගේ තමයි ළමයි එක දිගට එක ස්ට්‍රක්චර් එකකින් පේපර් එකක් අහන්නේ ඒ කියන්නේ ඔයාලා 2023 දරුවන්ටත් ගොඩක් වෙලාවට අර ස්ට්‍රක්චර් එකටම යන්න පුළුවන් chance එක වැඩි සාමාන්‍යයෙන් අපි පරණ අධ්‍යයනය දෙකම ගත්තාම අවුරුදු 3ක් ඉතින් ගොඩක් වෙලාවට එක වාගේ පේපර් අහලා තියෙනවා එක දිගට මම හිතන්නේ අනිත් සබ්ජෙක්ට් තුනේ එහෙමයි ෆිසික්ස් තුනේ අවුරුදු 3ක් විතර ආසන්නව එක දිගට එක ස්ට්‍රක්චර් එකකින් යනවා ඒ නිසා ප්‍රාර්ථනා කරනවා මේ පාර 23 දරුවන්ටත් පේපර් එක ඔය හා සමාන පේපර් එකක් ආසන්නව පේපර් එකක් එයි කියලා එතකොට මම අද දවසේ යම් දරුවෙක් නිකන් අනිත් බියක් තියන් ඉන්නවා නම් අපිට මේක මොනවද මේ ෆිසික්ස් එක තමයි හරිම අමාරු මේක අපිට කොට දා ගන්න හම්බෙන්නේ නැහැ කියලා හිතන දරුවෙක් ඉන්නවා නම් අපිට මේ නිසා අද දවසේ ඔයාලට මේ පේපර් එකේ තම මාකින් එක නම නිකුත් වෙලා නැහැ අපි දැන් පේපර් එකේ MCQ කීපයක් ඔයාලට සාකච්ඡා කරනවා ඔයාලට මේ හිතේ තියෙනවා නම් පොඩි අනිත බියක් නැති කරගන්න මේක ඔයාලට එන පේපර් අදරුනේ මේ වගේ පේපර් එකක් එන්නේ ඔයාලටත් සරල පේපර් එකක් අහන්නේ හැම දරුවෙකුටම එක්සෑම් එකේ MCQ 50න් අඩුම ගන්න ළමයි 30ක් නම් සාමාන්‍යයෙන් හැමෝටම කරගන්න පුළුවන් අදනේ මේ මොහොත වෙද්දී ළමයි මේ ඉගෙනගෙන තියෙන කාරණාත් එක්ක ගත්තම ඔයාලට මේ මොහොතේ MCQ අඩුම ගන්න මම හිතන්නේ 22ක් හෝ 23ක්ම මේ දේ ඔයාලට කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කියලිම ඔයාලා පේපර් එකේ 50ක් මේ විදිහට ගොඩ දා ගැනීම හැකියාව තියෙනු. හොඳයි. අපි බලමු මම ඔයාලට පුළුවන්ද කියලා මේ දුන්න පේපර් එකේ MCQ පේපර් එකේ 50ක් ගොඩ දා ගන්න. හොඳයි. ගන්නකම ඉස්සෙල්ලාම අද දුන්න පේපර් එක. ඒ කියන්නේ මම පළවෙනි පිටුව නම් ඉච්චේ තමයි පළවෙනි පිටුවේ පොඩ්ඩක් මේ ඉන්ක් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා වගේ පින් කරද්දි ඒ ගණන් ගන්න එපා. දැන් දෙවෙනි එකේ ඉඳන් ඒක බැලන්ස් කරලා ගහලා තියෙනවා. හොඳයි. ගන්නකො ඉස්සෙල්ලාම හැමෝම අපේ MCQ පේපර් එකේ මොන අද දවසේ විශේෂ දවසක් අපිට අද දවසම අපේ පාඩම කරන්න ඕන අපි මේ කාච සූත්‍ර කාචේ උගල ගණන් වලට යන්න ඕනේ. ඒත් මට ඉස්සෙල්ලාම ඔයාලට පොඩ්ඩක් අවබෝධ දෙන්න ඕනේ ෆිසික්ස් පේපර් එක අමාරු නෑ කියලා අවබෝධය හැමෝටම ඔලුවට දාන්න ඕනේ. හොඳයි. පළවෙනි එකේ උත්තරේ කියන්න ටක් ගාලා පහත දක්වා ඇති යුගල අතරින් කුමක් දෛශිකයක් හා අදිශයකින් සමන්විත වේද මේවායි අහන ටිපිකල් ප්‍රශ්නයක් දෛශිකයක් සහ අදිශයකින් සමන්විතේද මුලින් තියෙනවා දෛශිකයක් පස්සේ තියෙනවා බලමු අදිශයක් එම ගැටලුවක් නැහැ කොහොමද තිබ්බත් ස්කන්ධයේ ප්‍රවේගය තියෙනවා ස්කන්ධයේ අදිශයක් ප්‍රවේගයේ දෛශිකයක් ශමතාවේ වේගය දෙකම අදිශ කාර්ය දුර දෙකම අදිශ බලයේ විභව ශක්තිය බලයේ දෛශිකයක් විභව ශක්තිය අදිශයක් ගම්මිතාව ව්‍යවර්තයේ දෙකම දෛශික එතන යනුම මේ අපිට එකපාරටම ළමයේ ඕල්ඩ් එක ගැන කල්පනා කරුවේ නැත්නම් එම ස්කන්ධයේ ප්‍රවේගයට ගහනවා හැබැයි ස්කන්ධ ප්‍රවේගය කියන්නේ අදිශයක් දෛශිකයක් අපෙන් අහන්නේ දෛශිකයක් සහ අදිශයක් ඒ නිසා එන්න ඕනේ බලයේ සහ විභව ශක්තිය උත්තරේ හතර ගත්තරු හරි කියලුණා නෑ බලන්න යම් දරේ උත්තර එකයි හොවන එමත් අනිවාර්යෙන් ඇති ඔය අතරේ ඒත් ඉතින් ඒකෙත්
දෛශික අධිශයන් තියෙන්නේ. හැබැයි ඒක තියෙන්නේ අධිශයක් සහ දෛශිකයක්. වස්තුව මත ක්‍රියා කරන ඒකතර බල දෙකක විශාලත්වයේ 11 සහ 5 වේ. ඒ වායේ සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වයට සමාන විය නොහැක්කේ. අපිට දන්නවා සාමාන්‍යයෙන් 11යි 5යි දෛශික දෙකක් ක්‍රියා කරද්දී එක්තරා කෝණයකින් ගන්න පුළුවන් ලොකු සම්ප්‍රයුක්තයනේ දෙකේ එකතුව 16යි. චුට්ටම සම්ප්‍රයුක්තයනේ ඒ දෙකේ අන්තරය 6යි. ඒ නිසා මම කවදාවත් මේක දිහේ සම්ප්‍රයුක්තය 6ට වඩා අඩු වෙන්නත් බෑ 16ට වඩා වැඩි වෙන්නත් බෑ. ඒ අනුව බලන්නමයි 6ට වඩා අඩු උත්තර තියෙනවා. නිව්ටන් 5ක් තියෙනවා. කවදාදරුනි මේකේ නිව්ටන් 5ක සම්ප්‍රයුක්තයක් ගන්න බෑ. 16ට වැඩි උත්තර නැහැ නේ? නෑ. මම 16ට වැඩි උත්තර නැහැ නිසා අවුලක් නෑ. නිව්ටන් 5 තමයි ගන්න බැරි එකම සම්ප්‍රයුක්තය. උත්තරේ 5. හරි ගියදරු? හොඳයි. සංගීත භාණ්ඩයකින් නිපදවන ශබ්දයේ ධ්වනි ගුණය අපිට දන්නවා ධ්වනි ගුණය කියන්නේ මේ එක එක්කෙනාගේ සවුන්ඩ් එකේ වෙනස. සාසොරයේ එක්කෙනෙක් ගායනා කරද්දී ඇහෙන එක සවුන්ඩ් එකකට වයලින් එකකින් සාසොරේ ගායනනේ වෙන සවුන්ඩ් එකක් එන්නේ. ගිටාර් එකකින් සාසොරේ ගායනද වෙන සවුන්ඩ් එකක් එන්නේ. ඒකට හේතුව සංඛ්‍යාතේ හැමෝගෙම හර්ට්ස් 256 සාසොරේ. හැබැයි එක එක්කෙනාගේ උපරිතාන වෙනස්. ධ්වනි එක එක්කෙනා නිෂ්පාදනය කරන උපරිතාන වෙනස්. ඒක තමයි ළමයි ඔකට ධ්වනි ගුණ දාන ප්‍රධානම හේතුව. විස්තරමයි තීරණය වෙන්නේ හඬේ පැතිරීම. ඒ කියන්නේ හඬේ සැරත් එක විස්තරමයි එන්නේ. විස්තරයෙන් එන්නේ ඒකම හඬ කොච්චර පැතිරනවද ඈතට. ඒක හඬේ සැරත් එක්ක එන්නේ. විපුලතාවයත් එක්ක. ධ්වනි ගුණය එන්නේ එක එක්කෙනා නිෂ්පාදනය කරන උපරිතානවල සයිස් එක මත. අපිට මතකද පූර්ණ වර්ණාවලියක් මම ගහලා කතා බහ කරා එක එක්කෙනා හදන උපරිතාන ප්‍රමාණ වෙනස්. උත්තරේ 5 5 ඔයාල හතරවෙනි එක දන්නේ නැහැ පස්වෙනි එක දන්නේ නැහැ තුන හතරවෙනි එක නම් මේ චුම්බක ශේෂ්ත්‍රයක් ක්‍රියා කරන්නේ නැත්තේ අචල විදුලත් ආරෝපණත් එක්ක පස්වෙනිමයි ප්‍රතිවිදුල ගාම්බලෙ උඩින් වෙන්නේ වේගය උඩින් වුණාම පස්සේ කතා කරමු අපි ඕවා 6 රූපේ ඇඳ ඇති කිරණ අතරින් නිවර්දි නොවන්නේ කුමක්ද ආ මේ කතා කරපු විදිය ආලෝකේ පාඩම මෙතින්නේ අවතල කාචයක් බලන්න මේ අවතල කාචයක වෙන ප්‍රමාණක අවස්ථාවක් තියෙන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව කිරණයක් ආවොත් ප්‍රාථමික නාභියෙන් එන්න අක්ෂය යනවා ඒක හරි ඒ හරි ද්විතීක නාභියේ දෙසර කිරණයක් ආවොත් ප්‍රධාන වර්තනයෙන් පස්සේ සමාන්තරව යනවා ඒකත් හරි ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ආවොත් වර්තනය වෙන්නේ නැහැ ඒකත් හරි මොකද සී කියනවා මේ මැද්දේ දර්පයදල්මයි ඒකත් එන්නේ ප්‍රධාන අක්ෂය දිගේ આવොත් එම වර්තන වෙන්නේ නැහැ ප්‍රධාන අක්ෂය දිගේ යනවා ඒකත් හරි වර්තන පිනවා ඊ වල වෙනමයි තියෙනවා F හරහා කිරණයක් આવොත් ඒක සමාන්තරව යන්නේ ඒක උත්තල කාචයේ ගුණාංගයක් ඒක අවතල කාචයේ ගුණාංගයක් නෙමෙයි එනිසා ළමයි ඊ කිරණේ කවදාවත් වෙන්න බෑ කවදාවත් මම මේ අවතල කාචයකින් අபிසාරී වර්තනයක් වෙන්න බෑ එනිසා ඊ වැරදි බලන උත්තරේ පහ ගත්තරු මේ ඔක්කොටම උත්තරේ පහ දාපෙන්නේ හොඳයි. ඔයාලා ක්වාක් ගැන දන්නේ නැහැ. ඔයාලා විතාප විකිරණේ තාම දන්නේ නැහැ. ප්‍රක්ෂිප්තයක් තියෙනවා. චුට්ටක් බොඳ වෙලාවයි ගණන් ගන්න ප්‍රක්ෂිප්තයක් තියෙනවා. ඒ ලක්ෂයෙන් ප්‍රක්ෂේපණය කරන ලද බෝලයක AB පෙත රූප සරහණේ පෙන්වා ඇත. වාත ප්‍රතිරෝධන ඔසලකා හරින්. පාත ප්‍රකාශ සලකා බලන්න. පෙතෙහි උපරිම උසේදී ප්‍රවේගය ශූන්‍ය වේ. හරිද? නැල්මයි උපරිම උසේදී සිරස් ප්‍රවේගී බිඳුවයි. හැබැයි යාට තියෙනවා තිරස් ප්‍රවේගයක්. ඒ නිසා ප්‍රවේගයේ ශූන්‍ය වේ කියන එක වැරදි. එයාට තිරස් ප්‍රවේගයක් තියෙනවා. B ලක්ෂයේදී බෝලේ ප්‍රවේගය A ලක්ෂයේදී බෝලේ ප්‍රවේගයට සමාන වේ. ඒ කියන්නේ ප්‍රවේගය නෙමෙයි වේගය කිව්වොත් හරි. හේතුව A ලක්ෂයේ තියෙන ස්පර්ශකයේ දිගේ ප්‍රවේගය. U ප්‍රවේගයක්. තොනේ B ලක්ෂයේ තියෙන්නේ ඒත් ස්පර්ශකයේ ප්‍රවේගය. තොනේ පැහැදිලි සයිස් එකෙන් දෙකම U. යන්නේත් U වලින් එන්නේත් U වලින් වතපතරුද නැත්තම්. හැබැයි දිශාව වෙනස්. ඒ නිසා තමයි ප්‍රවේගයේ සමාන වේ කියන එක වැරදි. වේගයේ සමාන වේ කිව්වොත් හරි. අමෙන්න B ලක්ෂයේදී බෝලේ චාලක ශක්තිය A ලක්ෂයේදී චාලක ශක්තියට සමාන වේ. ආදරුනි හරි. අපි දන්න චාලක ශක්තිය කියන්නේ භාගයයි ස්කන්ධයේ වේගයේ වර්ගය. එතමයි A ගේ වේගයයි B ගේ වේගයයි සම්ප්‍රයුක්ත වේගයයි දෙකම සමාන හින්දා චාලක ශක්තිය දෙකත් සමානයි.
චලශක්ති දරුණි මේ තිරස් චලශක්ති හිමුකුත් නැහැ. චලශක්ති කියන්නේ කෙලින්ම භාගයයි ස්කන්ධේ වතාවක් ප්‍රවේගී වර්ගී. ප්‍රවේගී සයිස් එකේ වර්ගී. ඒවල සයිස් එකක් දිව සයිස් එකක් සමානයි. ඒ නිසා වර්ගයත් සමානයි චලශක්තියත් සමානයි. උත්තරේ සී ප්‍රමාණක් සත්‍යයි 2. ඒකත් හරි. යම්මා පාංග ගැන තමයි දන්නේ අපි ඔන්න මේ පරි ග්‍රූප් ක්ලාස් එකේ මේ සතියේ කතා කරා යම්මා පාංග ගැන. ඒක කලින් කෙලින්ම මේ කම්බියේ ද්‍රව්‍ය මත පමණක් නා පවතින දෙයක්. අපි මේක මේ සතියේ ග්‍රූප් ක්ලාස් එකේ සාකච්ඡා කරපු කාරණාව. ඒක ග්‍රූප් ක්ලාස් දරුවන්ට 11 වෙනි ගාන කරන්න පුළුවන්. හොඳයි. 12 වෙනි ගාන. නවතා ඇති මෝටර රථයක අනුතුරු ඇඟවීමේ නලාවක් ඩොප්ලාචාරණ ගාන බව පැහැදිලි. සංඛ්‍යාති හර්ට්ස් 510 ක ධ්වනි තරංග පිට කරයි. යතුරුපැදි කරුවෙක් මෝටරයෙන් කෙලින්ම ඉවතට ගමන් කරයි. අනතුරු හැඟවීමේ නලාවේ සංඛ්‍යාතයේ හර්ට්ස් 480ක් ලෙසින් ඔහුට ඇසේ නම් ඔහුගේ ප්‍රවේගය කුමක්ද? හොඳයි. දැන් අපිට මේ ගණන් පහක් විතර සාකච්ඡා කරන්න තාමං චෝක් කෑල්ලක් අතින්වත් ඇල්ලුවේ නැහැ. දැන් තමයි අපිට නිකන් හරි චෝක් කෑල්ලක් ඉතින් ඔයාලා හරින පෑනක් අතින් අල්ලන්න සිද්ධ වෙන්නේ. හොඳයි. කොහමද? මේක නලාව ගමන් කරනවා නෑ නවත ඇති මෝටර රථයෙන් එක නාව නිශ්චලයි එයා හර්ට්ස් 510ක සවුන්ඩ් එකක් නිකුදවනවා නිරීක්ෂකයා මෝටර රථයෙන් කෙලිම ඉවතට ගමන් කරනවා මේක නිරීක්ෂක ගමන් කරන අවස්ථාවක් එහෙනම් මොකක්ද සමීකරණේ F ඩෑෂ් කියන්නේ F වතාවක් V V නොට් බෙදීම V ටයිප් එකේ ගානක් නිරීක්ෂකයා උඩ ප්‍රභවයේ යට සංඛ්‍යාතේ වැඩි කරන එකද අඩු කරන එකද නිරීක්ෂක ගමන් කරන ප්‍රභවයෙන් ඉවත සංඛ්‍යාතේ අඩු කරන වැඩක් ඒ නිසා ලවය ඍණ කරනවා සංඛ්‍යාතේ අඩු කරන්න ඕන නිසා දැන් ඉලක්කම් දාන්න ආර ඇත්තම සංඛ්‍යාතේ 510යි සත්‍ය සංඛ්‍යාතේ 510යි වාතයේ දොනි ප්‍රවේගය 340යි නිරීක්ෂක ගමන් කරන්නේ ආ ඒක තමයි අහන්නේ 340යි නිරීක්ෂකයාට ඇහෙන සංඛ්‍යාතය හර්ට්ස් 480යි දැලමයි අපල කොටලා ගමු 510 කියන් 14ක් 50කට 14ක් 3යි නේද නේ දැලමයි බිඳුවට බිඳුව කපලා දාන්න 14ක් 2 34යි 14 වරක් 17 වරක් 3 51යි 3 වරක් 1යි 3 වරක් 160යි 108 වරක් 2 320යි සමානයි 340 ඍණ V0 හොඳයි ළමයි V0 වම් පැත්තට ගෙනිච්චා 320 දකුණු පැත්තට දැම්මා උත්තරේ 20යි V0 සමානයි V0 සමානයි 20ක් ආපු දරුවෝ හරි බලන්න ගණන්නේ මේ ඉරවල පේපර එක වයන්නවා මේ ගියේ සිකුරාදේ පේපර එක 20ක් කැමරටම ආවා 20යි හොඳයි ඩී බ්‍රෝග් තරංගාමේ වල තාම දන්නේ නැහැ මේක ලීසි ප්‍රස්තාරයක් දුෂ්රාවිතාව වගේ තාම දන්නේ නැහැ 10 14 බෑ අපිට උනේ තාපී ඉවර කරලා වසමයි 15 වෙනි ගාන කරන්න පුළුවන් 16 ළමයි එක බොහොම චූටි ගානක ෆ්ලිප් ෆ්ලොප් 17 දිග එල්වන සරල අවලම්බයක දෝලන කාලාවර්තයේ කැපිටල් ටී වේ දිග දෙකයි එල්වන සරල අවලම්බයක් උත්තෝලකයක සිවිලිමක එල්ලා ඇතයි සිතන් උත්තෝලකයේ සිරස්ව ඉහළට ජී ගෙම් භාගයක තෝරණයකින් ගමන් කරයි ආ අපිම දන්නවද මේ උත්තෝලකයේ ඉහළට ජී ගෙම් භාගයක යද්දී තන්තු ළමයි කැපුවොත් එම වස්තු වැටෙන උසහා ගන්න පහළට ගුරුත්ව තෝරණයකින් අපි ඉනිසා ගන්නවා මේ දෙකේ සාපේක්ෂ තෝරණේ. එතුමයි අපි දන්නවා සාමාන්‍ය දෝලන කාලාවර්තයේ t සමානයි 2/5 වර්ගමූල l බෙදීම g. l කියන්නේ තන්තුවේ දිග, g කියන්නේ තන්තුව කැපුවොත් එයා වැටෙන්න උත්සාහ කරන තෝරණේ. එතුම මෙන්න සාමාන්‍යයෙන් l දිග තන්තුවක ආවර්ත කාලමයි t නම් මෙන්න අපේ සමීකරණේ. මම ගන්නවා ඒක අංක 1 කියලා. දැන් අපි ගන්නවා 2යි l දිග තන්තුවක්
මෙන්න මේ තන්තු දිග 2L වෙනවා. දරුණේ G කියන්නේ ගුරුත්වත්වරණේ බව හැබැයි හැබැයි ගුරුත්වත්වරණ කියන උතර අපි ගන්න ඕනේ තන්තුව කැපුවොත් එයා වැටෙන උසාවකට සාපේක්ෂ තෝරණේ. දරුණ අපි ඇදලි උත්තෝලකයේ දරුණේ මෙහෙම තියලා උත්තෝලකයේ තන්තුව ගැට ගහලා අවලම්බට්ට එල්ලලා උත්තෝලකයේ උසහ කරොත් එීම ඉහළට ගමන් කරන්න G ගෙන් භාගයකී. තන්තු කැපුවොත් මෙයා උත්සාහ කරනවා පහළට ගමන් කරන ගුරුත්වත්වරණේ. අපි දන්නවා මේ දෙකේ සාපේක්ෂ තෝරණේ කියන්නේ ওই දෙකේ එකතුව. දෛශික දෙකක් දෙපැත්තට ක්‍රියා කරද්දී සාපේක්ෂ තෝරණේ තයි සාපේක්ෂ දෛශික ගන්නේ ඒ දෙකේ එකතු වෙයි. එනිසා මෙයාගේ සාපේක්ෂ තෝරණේ කියද? G ධන G ගෙන් භාගයයි. එකමාරයි G. එනිසා මේක ම හරියට එන්න ඕනේ G නෙමේ දෙකෙන් තුනයි G. එකමාරයි G. පැදලි ආ දැන් ඉතින් මේක මේක ළමයි සම්බන්ධ කරන්න මේ තියෙන්නේ 2 5 වර්ගමූල දරුණි මේ දෙකේම උඩට දෙවරක් දෙක හතර වෙනවා බෙදීම තුනක් තියෙනවා L බෙදීම G තියෙනවා මේ ළමයි මෙන්න අලුත් කාලාවර්තයේ T ඩෑෂ් දරුණි මේ 2 5 වර්ගමූල L බෙදීම G කියන්නේ පරණ කාලාවර්ති T. ඉතුරු වෙනවා වර්ගමූල 4 බෙදීම 3ක්. එනිසා මේක වර්ගමූල 4 බෙදීම 3 පැත්තකින් තියාගත්තොත් 2 5 වර්ගමූල L බෙදීම G කියන්නේ කාලාවර්ති T. ඒකට දාගන්න T කියලා. ආ දැන් ගන්න 4 වර්ගමූල 2 බෙදීම වර්ගමූල 3යි. එනිසා උත්තරේ කොහොමද එන්නේ? දෙකයි t බෙදීම වර්ගමූල 3යි උත්තරේ 4 උත්තරේ 4 ගොන් ගණන්නේ පොඩි ගණන් බලන්නකො දිලා තියෙන ගණන් එක්සෑම් එකට බල අයලා කරලා දැක්කොත් එම යන ගමන් දිව දික් කරගෙන යන්න අංක 4 18 වෙනි ගාන්ටෙන් දැන් අපි MCQ කියා කරා ප්‍රවේගය වන්නේ බල කාල පස්තරයක වර්ගඵලෙ මොකක්ද දෙන්නේ ආවේගෙම නැත්තම් ගම්මිතා වෙනස. දැන් පැහැදිලි බල කාල පස්තරයක වර්ගඵලය කියන්නේ ගම්මිතා වෙනස කියන්නේ අවසන් ගම්මිතාව ඍණ ආරම්භක ගම්මිතාව. හොඳයි. මඩරණ ටිකට කරගන්න මේ පස්තරේ වර්ගඵලය කීයද? ත්‍රපීසීමක්. ත්‍රපීසීමක වර්ගඵලේ සමාන්තර පාදක එකතු කරා යට පාදේ 6යි උඩ පාදේ 4යි සමාන්තර පාදක එකතු කරා දෙකෙන් බෙදුවා ලම්බක උසෙන් ගුණ කරා ලම්බක උස 10යි මම ලම්බක උස 10යි මෙන්න සමාන්තර ආශ්‍රිත ත්‍රපීසීම් වර්ගඵලය ඔය තමයි බල කාල පස්තරේ වර්ගඵලය බල කාල පස්තරේ වර්ගඵලය ලැබෙන්නේ ආවේගි නැත්තම් ගම්මිතා වෙනස අපි දන්නවා බල කාලේ ගුණිතය ලැබෙන්නේ ආවේගය නැත්නම් ගම්මිතා වෙනස i සමානයි ft නැත්නම් delta mv ගම්මිතා වෙනස කියන්නේ අවසාන ගම්මිතාව ඍණ ආරම්භ ගම්මිතාව ස්කන්ධේ කිලෝග්‍රෑම් 2යි අවසන් ප්‍රවේගය v කියලා ගත්තොත් මෙන්න අවසන් ගම්මිතාව දෙවරක් v පටන් ගත්ත නිශ්චලතාවෙන් ඒ නිසා ආරම්භ ගම්මිතාව බිඳුවයි ඔන්න ගම්මිතා වෙනස MCQ නේ සමීකරණ ලීලියා ඉන්න එපා නිකන් උත්තරේ ටක් ගාලා ලියන්න 6යි 4යි 10යි 10 වල 10යි 100යි 100 බෙදීම 4යි කියන්නේ 25 25යි ගොං ගානන්නේ ඕං ගාන උත්තරේ දෙක 25යි 25යි අපි ඔන්නේ ඒකත් කරා දැන් අපිට MCQ 8ක් අපිට තියෙනවා 19 සරල රේඛාවක් ඔස්සේ ගමන් කරන p h q වස්තුවේ විස්ථාපන කාල පස්තර රූපයේ පෙන්වයි ප්‍රපාද ප්‍රකාශ කර බලන්න
वस्तु देखेम प्रवेग एकम दिशावट एत अपन दाना विस्थापन काल पस्तारे का अनुक्रमणी के ने प्रवेगे इधर मैं प्रवेग एकम दिशावट के तेरुम ओकम प्रवेग दाना में ओ एक ओकम प्रवेग रीना विंडो ने बांधने में पस्तारे कोई तरह का हुआ तो मैं पस्तार देखे अनुक्रमण वाल का दिन ने दाना अनुक्रम दिन बांध में पी पस्तार में अनुक्रमणी सीलुम अनुक्रमण सीलुम इस पारश का सियालम दाना बांध में क्यू पस्तारे एक तरह दिन सीलुम इस पारश का लमाई ओकम इन्नी दाना इस पारश का इंसा पी सह क्यू दिन ना कि मैं हम प्रवेग यात्म दाना इंसा दिन में गमन कराने एकम दिशावट वस्तु देखेम प्रवेगीय काले समग वैडिवे प्रवेगीय में इस्पर्श के अनुक्रमणे बाण मैं पी के कोम देने और बद बेना मैं पी के छोटी इस्पर्श के किम पटांगरान टिक 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 इस्पर्श के वैडिवे ना इस समय पी का कमांग अभी तो पी का मांग कराने तोड़ने है बे तूने क्यों मांग देने और बद बेना मैं क्यों किया ने लोकु बैव में किम पटांगरान टिक 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 तूने पी क्यों के बैव में अडुवेला इन सा क्यों कमांग कराने मंदने මේ මේ දින් සරලව තියෙන්නේ තෝරණයක සහ මන්දණයක විස්ථාපන කාල ප්‍රස්තාරේ. ඒ අනුව වස්තු දෙකේම ප්‍රවේගයේ කාලය සමග වැඩි වේ. හරිද? නෑ. P ගේ වැඩි වෙනවා Q ගේ අඩු වෙනවා. A හරි B වැරදි. ප්‍රස්තාර දෙක කැපෙන ලක්ෂයේදී වස්තු දෙකටම සමාන ප්‍රවේගය ඇත. නෑමයි සමාන විස්ථාපන තියෙනවා. සමාන ප්‍රවේග නම් ස්පර්ශ අනුක්‍රම සමාන වෙන්න එපේ. අනුක්‍රමන සමාන නෑ. इनसा समान प्रवेग वैरदी सत्यवाणी ए पमनी चाड़ने उत्तरेक ए पमना सत्य उन्हें पुड़ी गाना तो निकम आया पुड़ी गाना तीर अस्कंदे किलोग्राम इकाकोन कुटिया फलुतिरस पुष्टिया पत्तबायत रूपे पेन्नवाय पर तिरसरांश के तीक कोने किन आनत न्यूटन हतरक बालया कुटिया मागी अतादिन लबे කුට්ටිය සීමාකාරී සමතුලිතතාවයේ ඇතනම් පුස් දෙක අතර සීමාකාරී ඝර්ෂණ සංගුණකයේ කොපමණද හඳල්මයි අපි චුටි ගානක් හදමු පටගලමයි ඔය රූපෙම බල ටික මාක් කරගන්න මෙල්මයි තිරසරාංශක 30ක කෝණයකින් ආනත නිව්ටන් 4ක බලයක් මෙම ක්‍රියා කරනෝ අපැදලි වස්තුවේ බර කිලෝග්‍රෑම් 1යි නිව්ටන් 10යි මෙහෙම ක්‍රියා කරනෝ සිරස්ව පහළට ගුරුත්ව කේන්ද්‍රය හරහා අභිලම්බ ප්‍රතික්‍රියාව සෑම විටම පුෂ්ටියට ලම්බකයි එනම් මෙන්න අතවරමයි තිරස් පුෂ්ටි ලම්බක කියන්නේ සිරස්ව ඉහළට घर्षण बल सीमा इप समानाय म्यू आर कियला इनसा केली मार्क करगन्न घर्षण बले इप समानाय म्यू आर आ देन इतिन पटपट गाला म्यू होयान्न अपले दुनी पुलुवान इसला आर होया गत्तना आर होयान्न कोमद सिरास्व एहलट विभेदने करन्न होंदय वस्तुव समतुलितयि एनं सिरास्व एहलट क्रिया करन बल समानाय सिरास्व पहलट क्रिया करन बल वलट ලියන්නුනි ඉහළට ක්‍රියා කරන බලට එක සමාන කරන පහළට ක්‍රියා කරන බලවලට මෙන්න R ක්‍රියා කරනවා ඉහළට හතරයි අංශක 30 සම්මුඛ සංරචකයේ උඩට අපි දන්නවා හතරයි සම්මුඛ නම් සයින් එනිසා හතරයි සයින් 30 උඩට සමාන දරුනේ පහළට ක්‍රියා කරන බලවලට නිව්ටන් 10ක් ක්‍රියා කරනවා පහළට
හොඳයි sin 30 කියන්නේ භාගයයි 4 වරක් භාගය කියන්නේ 2යි 10ෙන් 2ක් අඩු වුනාම 8යි එනිසා පැහැදිලි r සමානයි නිව්ටන් 8යි හැමතෙම එක ආවා හොඳයි දැන් දරුණි r දන්න ඕන නම් පට කල ගන්න තිරස් සමතුලිතතාව සලකන් තිරස්ව දකුණු පැත්තට ක්‍රියා කරන බල සමානයි තිරස්ව වම් පැත්තට ක්‍රියා කරන බල වස්තුව සමතුලිතයි දකුණු පැත්තට ක්‍රියා කරනවා 4යි අංශක 30 බද්ධ සංරචක මේ පැත්තට බද්ධ නම් cos 4යි cos 30 දකුණු පැත්තට සමානයි වම් පැත්තට ක්‍රියා කරන බල මේ පැත්තට mu r සමානයි mu r දැන් බලමු ඉලක්කම් දාන්න cos 30 කියන්නේ මූල 3 යට 2යි r කියන්නේ 8යි හොඳයි ළමයි හතරක් කපලා දාන්න හතර වරක් 1යි හතර වරක් 2යි 8ට මේ දෙකෙන් බෙදන්න මූල 3 යට 4යි හරි බලමු මූල 3 යට අපතරු මූල 3 යට 4යි උත්තරය 1 1 චාටරනේ මේ විභාග ගණන් ඈ විභාග ගණන් ඈ පොඩි ගන්න විභාග ගණන් හොඳයි ආ මේ අපිට මේ පන්තියේ මේ ළඟදී සාකච්ඡා කරපු කාරණාවක් සුනාමි තරංග පිළිබඳ ප්‍රකාශ සලකා බලන්න. වර්ධනිය ඔය සුනාමි තරංග කිව්ව ගම අපි අර පොන්තියම ඇඳ රූප මතක් වුණා නම් මේක මේ බොහොම ලේසි ගාන. මතක කර ප්‍රමාණය අවසාන ඇදගත්තු සුනාමි අවසානම තරංග රටාව කොහමද ඇඳේ? මේ එතන වෙරළට කිට්ටු වෙද්දී සුනාමි තරංගය මෙවල මේ පෘෂ්ඨයේ තිබ්බේ. කොහමද සුනාමි තරංග වෙරළට කිට්ටු වෙද්දී සිද්ධ වෙන්නේ? මේ ඉස්සරලමයි මේ වගේ චූටි විස්තර එක ලොකු තරංගායම එකම එන තරංගෙම ආකාරයේ ටික 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 යාගේ විස්තරමයි වැඩි කර ගන්නවා මේ විදියට තරංගායමයක් අඩු කර ගනිමි මේ ආකාරයේ මතකයි නේද දැන් වෙරළට කිට්ටු වෙන්න තරංගායමයේ අඩු වෙනවා විස්තරේ වැඩි වෙනවා ප්‍රවේගය අපි දන්නවා ප්‍රවේගය ආවේ v සමානයි වර්ගමූල g h වලින් එතරම්මයි h අඩු වෙන්න පැහැදිලි ප්‍රවේගය අඩු වෙනවා එනිසා වෙරළට කිට්ටු වෙන්න ප්‍රවේගය අඩු වෙනවා තමයි සමානුපාතිකව ශක්තිය වෙනසක් වෙන්නේ නැති නිසා අපි දන්නවා විස්තරය වැඩි වෙන්න ඕනි තරංගායාමයේ අඩු වෙන්න ඕනි හරි නේද හොඳයි a සුනාමි තරංග නොගැඹුරු ජලයේදී ට වඩා ගැඹුරු ජලයේදී කුඩාවේ නේද තරංගායාමයේ ගැඹුරු ජලයේදී වැඩි නොගැඹුරු ජලයේ තරංගායාමයේ අඩුයි එනිසා ඒ වැරදි වේගය නොගැඹුරු ජලයේදීට වඩා ගැඹුරු ජලයේ විශාල වේ ඒක හරිදුනේ වේගය ගැඹුරු ජලයේ විශාලයි මූද මැද්දෙ හයියෙන් සුනාමි තරංග එනවා වෙරළට කිට්ටු වෙන්නේ හිමීට එන්නේ විස්තර නොගැඹුරු ජලයේදී වඩා ගැඹුරු ජලයේ විශාල වේ නෑ නමයි ගැඹුරු ජලයේ විස්තරේ චූටි ඒක අපිටම කියන්නේ මේ සුනාමි තරංගයක් අපිට මූද මැද්දේ අඳුර ගන්න බෑ කියලා. එතකොට මූද මැද්දේ තමයි සුනාමි තරංගයක් මේ බොහොම පොඩි විස්තරයකින් හටගන්නේ. ඒක වෙරළට කිට්ටුවේ තමයි ඒක ඉතා විශාල විස්තරයකට පරිවර්තනය වෙන්නේ. එනිසා C වැරදි. B පමණක් සත්‍යයි. B පමණක් සත්‍යයි. චාඩරනේ. හොඳයි. 22 උත්තරය කොයි තැනකද? තුන C හොඳයි. ඒකාකාර සමතුරාස්ත්‍ර PQRS තහඩුවකින් ඍජු කෝණාස්ත්‍ර QRB කොටස ඉවත්කොට රූපයේ දැක්වෙන පරිදි ඒ සම්බන්ධ කිරීමෙන් PQB'RS සංයුත තහඩුව තාද ඇත. සංයුත තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වඩාත්ම ඉඩ ඇත්තේ කුමන ලක්ෂයේද? කොහොමද මේක නිකන් සරලව කල්පනා කරන්නේ? අද මෙතනමයි
ඔය ත්‍රිකෝණ කෑල්ල ඇතුලේ තිබ්බනම් බැරි වෙලා හරි මෙන්න මම මේ ඔය දුන්නේ කපලා අයින් කරපු ත්‍රිකෝණ කෑල්ල මේ විදියට සමුද්‍ර රසම හැම ඇතුලේ තිබ්බනම් සම්පූර්ණේ මේක තමයි මේ ආකාරයෙන් සම්පූර්ණයෙන්ම මොනේ සම්පූර්ණයෙන් මේක තමයි මෙහෙම තිබ්බනම් එහෙම පැහැදිලි ගුරුත්ව කේන්ද්‍රය සෙට් වෙන්නේ හරියට මෙයාගේ කේන්ද්‍රයට එතකොට හරියටමයි ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මෙතෙන්ද සෙට් වෙනවා බැරි වෙලා හරි ඔය ත්‍රිකෝණ කෑල්ලත් මේක අන්තර්ගතයි නා ඒ කියන්නේ ඔය කියන්නේ A sorry B ලක්ෂ්‍යය සෙට් වෙනවා හැබැයි අපි මෙන්න මේ කෑල්ල කපලා අයින් කරලා තරුණි ඉස්කන්දි චුට්ටක් දැම්මුත් එහා පැත්තට මෙතන ඉස්කන්දෙ මේ පොඩ්ඩක් ගත්තොත් එහෙම මේ කැල කපල එහා පැත්තට ගත්තොත් ඉස්කන්දේ එහෙම පැදලි ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ පැත්තට පොඩ්ඩක් වේට් එක වැඩි වෙන්න ඕන මෙතන පැදලි සමතුලිතය ළමයි කෙලින්ම හරි මැද්ද තියෙන්නේ හැබැයි දුනේ ගුරුත්වකම මේ කැල ගිය හැටි එහා පැත්තට ගුරුත්ව කේන්ද්‍ර මේක ගිය නිසා චුට්ටක් ඒ පැත්තට shift වෙන්න ඕන හැබැයි ගොඩාක් shift වෙන්නේ නැහැ ඒ සමයි ගුරුත්ව කේන්ද්‍රමයි බීවර තියෙන ගුරුත්ව කේන්ද්‍ර මේ විදිහට චූටක් යනවා මෙන්න මේ හරියේ ඉස්සරහට මෙන්න මේ වාගේ තැනකට ඒකේ උත්තරය කිය දෙන්නේ සී ලක්ෂේ උත්තරමයි එන්නේ සී ලක්ෂේ ඔයාලා දුන්නේ ගෙදර ගිහලා ඕනනම් අර අපිමයි ගුරුත්ව කේන්ද්‍ර මූලධර්මය අනුව ගණනය කරලා බලන්න ඕක ළමයි BC පරතරයේ එන්නේ A බෙදීම 24යි BC පරතරයේ එන්නේ A බෙදීම 24යි කියන්නේ පාදයක දිග ළමයි බෙදීම 24ක් තමයි එන්නේ BC පරතරය කියන්නේ B වලින් යන ළමයි චුට්ටක් යනවා ඉස්සරහට ඔන්න ගෙදර ගිහලා නිකන් ඉලක්කම් දාලා ගණනය කරලා බලන්න. හොඳයි. ඔයාලා විස්තුමිනි ගාන දන්නේ නැහැ තාම 24. උන් ගණන් මේව නේද? උස 20ක් මීටර වන ගොඩනැගිල්ලක ඉහළ කෙළවරේ 10ක් ms ක ප්‍රවේගයෙන් බෝලයක් තිරස්ව ප්‍රක්ෂේපණය කරනු ලැබේ. බෝලයේ වැටෙන අතරතුරේ සරසම XY කොටස් දෙකකට වෙන්වේ. පසුව XY කොටස් දෙක රූපයේ පෙන්වා ඇති අයුරින් ගොඩනැගිල්ලේ සිට 10 සහ R දුරකදී පිහිටයි. R යගේ වන්නේ. හොඳයි මොකද අපේ පාවිච්චි කරන සිද්ධාන්තය? යම් ගමන් මාර්ගයක යන්න නියමිත වස්තුවක්. ගමන අතරතුරදී කිසිදු බාහිර බලයකින් තොරව කොටස් කීපයකට වෙන් වුණොත් මොකද අපේ නීතිය? ඒ කොටස් වල ගුරුත්ව කේන්ද්‍රයේ මගින් ඒ වස්තුව යන්න හිටව පාත් එක සම්පූර්ණ කරන්න ඕනේ. එදුනේ ප්‍රක්ෂිප්තිය මැද කැලකමයි ප්‍රක්ෂිප්ත වෙනුනේ එක්තරා මාර්ගයක යන්න බලාපොරොත්තු වෙමින් හිටියා. මැද්දින් මේකමයි කැලි වලට වෙමුනොත් එහෙම ඒ කැලි වල ගුරුත්ව කේන්ද්‍රයේ විසින් අනිවාර්යයෙන්ම අර ප්‍රක්ෂිප්තිය යන්න හිටියේ මාර්ගේ සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙලමයි. අංචුවක් මේ පැත්තර විසි කරාපුවාම එළමයි මීට 20ක් උස ගොඩනැගිල්ලකින් විසි කරන්නේ. එයාදුනේ බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කියන පරාවලික මාර්ගයක Tamange ගමන සම්පූර්ණ කරන මේ විදියට. එදුනේ එයා බලාපොරොත්තු හිටියේ ක්‍රමේ. මෙන්නුනේ එයා මේ රේඛාව දිගේ මෙහෙම එනවා. මේ වාගේ තරගදී තමයි වස්තුව කැඩෙනවා සමාන කෑලි දෙකකට. ආ අපි දන්නවා සමාන කෑලි දෙක හැම වෙලේම ගුරුත්ව කේන්ද්‍රයේ පීඨානේ හරි මැද්දි. එනිසාරුනි මෙන්න මේ දෙන්නගේ හරි මැද්ද තමයි මේ රේඛාව දිගේ යන්න ඕන. ඒ කියනමයි එක වස්තුවක් මේ පැත්තෙන් මෙහෙම ගමන් කරයි. අනිත් වස්තුවුනේ මේ පැත්තෙන් මෙහෙම ගමන් කරයි. හැබැයි ළමයි හැම වෙලේම දෙන්නගේ මධ්‍ය ලක්ෂ්‍යය තියෙන්නේ මෙන්න මේ මාර්ගයේ දිගේ. ඔය ආකාරයේ. ඒත් අවසාන වශයෙන් ළමයි දෙන්න වැටෙන්නත් උනේ ඔන්න ওই විදිහට එමයි දෙන්නගේ මධ්‍ය ලක්ෂ්‍යය තියෙන්න ඕනේ හරියටම මේ පාත් එකේ කෙළවර. ඔක අපේ නීතිය. ඒ අපි මේ මධ්‍ය ලක්ෂ්‍ය කියන සංකල්පය ගත්තේ වස්තු දෙක සරෝසම නිසා. වස්තු දෙකම ස්කන්ධ අනුපාතය අපිට දෙවොත් නිකන් 2:1 වාගේ කියලා අපි දන්නවා ස්කන්ධ අනුපාතය 2:1 නම් දුර අනුපාතික අනිත් පැත්ත 1:2. අපි අන්න ඒ විදිහට හදලා ගන්න ඕනේ ඒ විදිහට ගුරුත්ව කේන්ද්‍ර පිහිටීම්. මොනවද අපේ නීතිය තමයි මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රයේ විසින් මේ පතේ සම්පූර්ණ කරන්න ඕනේ. හොඳයි එහෙනම් අපි මම මොනවද කරන්න කලින් ඉස්සරලාම මේ ප්‍රක්ෂිප්තයේ තිරස් පරාසය හොයාගමු. හොඳයි අප
අභිදන උසාකරන් ප්‍රක්ෂිප්ති තිරස්පරාසය ගන්න කොහොමද ප්‍රක්ෂිප්ති තිරස්පරාසය ගන්න ඉස්සලා අපි ළමයි හොයාගමු ප්‍රක්ෂිප්තය පොළොවට එන්න ගත වන කාලේ අපිට දනවා මේ ප්‍රක්ෂිප්තයේ පොළොවට එන්න ගත වන කාලය ගන්න අපි දා ගන්නවා පහළ දිශාවට සිරස්ව ආරම්භක ප්‍රවේගයේ සිරස් ප්‍රවේගයේ බිඳුවයි ආරම්භ සිරස් ප්‍රවේගයේ බිඳුවයි විස්ථාපනයේ 20යි තොරණේ ගුරුත්වය තොරණේ 10යි කාලය ගන්න පුළුවන් දැම්මනම් S = UT දන භාගයක් AT වර්ගය අපි දා ගන්නවා මේකට පහළ දිශාවට S = UT දන භාගයක් AT වර්ගය විස්ථාපනයේ මීටර් 20යි ආරම්භක සිරස් ප්‍රවේගයේ බිඳුව නිසා UT පාට් එක බිඳුවයි භාගයයි තොරණේ ගුරුත්ව තොරණය කාලය T වල වර්ගේ හොඳයි බිඳුව කැපෙනවා 2 වර්ගේ 4යි T වර්ගේ සමානයි 4යි T සමානයි 2යි T සමානයි 2යි मैं किसी दिन मानेगा रस्ने मारे था पा मटे दर रस्ने का और रस्ने ऐंदे मटे दर रस्ने आते हैं दौड़ यद दरे हो ना आधे मार्ग में पास रह देना पा ये क्या ने मांगी ये बाइसिकले ने आवे एक इंदांगे ला हरिया मारी था पा आधे सीट आधे वाहन इंदांगे आवे थरिया मारी නෑ නෑ බයිසිකලයි ಇಲ್ಲ මේ මේ මොකද කාරණාව නේ බයිසිකලයි ಇಲ್ಲ හරි හරි අමාරු හොඳයි මේ අනව ඊය කියන්නේ ඉතින් ආයේ මිනිහෙක් පස්සර දෙන්න බෑ අන්දරුනේ දැන් මේක මං කන්නේ 10ක් ms වෙන එක ප්‍රවේගේ ආ කියලාමයි තිරස්සක මං කරන්නේ 10ක් ms වෙන එක ඒකාකාර ප්‍රවේගේ එඳුනේ 10ක් ms එක ඒකාකාර ප්‍රවේගයෙන් තප්පර දෙකක් ගියාම විස්ථාපනේ මීටර් 20යි එඳුනේ යනුනමයි මේ ආගේ තිරස් පරාසය මීටර් 20යි. ඔන්නමයි ඕක මීටර් 20යි. ආ අපිට මම කියනවා පළවෙනි වස්තුව වැටෙන්නේ මීටර් 10ක් ඈතලු. මෙමයයි. පළවෙනි කඳුර වැටෙන්නේ මීටර් 10ක් ඈත. එහෙනම් මම ඉතින් මේ පරතරය කීයද? මේ පරතරය 10යි ಅದන්නේ මේ පරතරේ මීටර් 10යි එහෙම මගේ රූපේ හිතන්න එපා සයිස් එක හිතන්න එපා මේක 10යි එහෙනම් සමාන වෙන්න එහා පැත්තත් 10ක් වෙනවා මේකට මේකත් 10යි එනිසා ටෝටල් එක 10යි 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 ටෝටල් එක 30යි දැන් දෙවෙනි වස්තුව වැටෙන්න ඕනේ 30යි මීටර් ඈතින් චාටරනේ ඔව තමයි විභාගයට ආපු ගණන් ඈ මේ සිකුරාදා පේපරේ මේ සාකච්ඡා කරන්න. අපි ලැජ්ජ දෙනවනේ. අපි ලැජ්ජ දෙන ආයෙත් ලැජ්ජයි දෙනු. හොඳයි. 25 වෙනි ගණන ගන්න. බෝලයක් A ලක්ෂයෙන් මුදාහැර ඝර්ෂණයෙන් තොර P ලක් ඔස්සේ රූපේ පෙන්වා ඇති අයුරින් ගමන් කරයි. ඊළඟට බෝලය අරය R U වෘත්තාකාර පීලි කොටසේ ඇතුළු පෘෂ්ඨයේ B ලක්ෂයේ යන්තමින් ස්පර්ශ කරයි. එතන යන්තමින් ස්පර්ශ කරන එක තේරුම මොකද්ද? එතන අභිලම් ප්‍රතික්‍රියාව යාන්තම් බිඳුවයි. එතන යන්තමින් ස්පර්ශ කරනවා කියන්නේ B ලක්ෂයේ අභිලම් ප්‍රතික්‍රියාව යාන්තම් බිඳුවයි කියන එක. අපෙන් අහනවා B ලක්ෂයේ දී ප්‍රවේගය සොයන්න. ඉතින් මහ දෙයක් යන්නේ නේද? එතන මෙන්න මේ වාගේ වෘත්තාකාර මාර්ගයක් තියෙනවා. බී ලක්ෂයට වස්තු ආපුවම එක යාන්තම් ස්පර්ශ කරනවලු ඒ කියන්නේ අභිලම් ප්‍රතික්‍රියාව යාන්තම් බිඳුවයි එම තමයි ක්‍රියා කරන එකම බලය වස්තුවේ බර විතරයි එනිසා බරමකින් සප්ලයි කරන්න ඕනේ කේන්ද්‍ර අභිසාරී බලය මෙන්න මේවාගේ කේන්ද්‍රය මෙතන අපි ගන්නනේ බී ලක්ෂයේදී ඒ කියන්නේ උඩුම ලක්ෂයේදී වස්තුව ගමන් කරන ප්‍රවේගය ආදානමට අගල මාක් කරගන්න ප්‍රවේගය නිකන් v y එකක් මාක් කරගන්න ස්පර්ශකයේ දිගේ මොකක්ද අනේකම සම්බන්ධය
पुरुष जाल दिया पे अप्लाई करने का संबंध है केंद्र दिशा और दान वा एप समान है एम में दान केंद्र एट दिशा और एप समान है एम में दान में केंद्र दिशा और एप समान है एम में विदानों केंद्रीय दिशा वट पहालट एप्समानाई एम्मे केंद्रीय दिशा के अबे एकम बाले यहाँ के बार एमजी समानाई स्कंदेवतावक तोरने क्या ने केंद्र अभिसारी तोरने विवर्गे अटार चारने एम कपलदान विवर्गे समानाई जी आर वी समानाई वर्गमूल जी आर एक देख उत्तरे देख उधर यांत्रिक स्पर्श करने का प्रवेग बिंदु आपने में है प्रवेग क्या तीनों यांत्रिक स्पर्श करने के लिए इस अभिलंब प्रतिक्रिया बिंदु आई की नहीं हम दाई विसिपार उत्तरे देख हम दाई और अपने यंग एमसीक्यू पारिणी एमसीक्यू विसिपाई में दिया पटे करण बुलवांग एमसीक्यू दहाया कितने साक्षात्कार दहाया दुर्हक साक्षात्कार दहाया कितने दुर्हक दाहतरक सागर चागर होना है यहाँ पे मैं इन्हें विषयाय विनिगांत विषयाय वृत्ते का पार्दीय दिगे तबायती सर्वसम संगीत बांड दहायक डेसिबल पनाक दोनी तीव्रता मट्टमा कुर्ते केंद्रीय अतिकराई केंद्रीय डेसिबल हैटक तीव्रता मट्टमा का तीव्र मांगा दोनी क्यों मनोमिंग के तरह में टेक्निक क्या किया दूना डेसिबल किया क्वेडिब डेसिबल दहायक वैडी वेला एना बिल किया करी वेला द बिल एकाक वैडी वेला तो ने बिल का अनेतमार में तीर निकालने दहाये कीवे नहीं पाले या तीरुता वैडी बन नोना द किया ला ऐसो ने बिल एकाक नंग वैडी उने तीरुता मट्टम तीरुता वेला माय इन वैडी बन डोने दहाये पलवी नहीं पाले की ऐसा तीरुता සංගීත භාණ්ඩ 100ක් වෙන්න ඕන. එච්චරයි. ඔක ගොඩක් කට්ටිය එකපාරට වටව ගන්නවා සංගීත භාණ්ඩ එකයි කලින් තිබ්බ කියලා නෑ මම. සංගීත භාණ්ඩ 10ක් කලින් තියෙනවා. එකක් තිබ්බා නම් 10 ගුණයක් වෙනවා. ඒතර සංගීත භාණ්ඩ 10යි. හැබැයි දැන් තියෙනවා සංගීත භාණ්ඩ 10ක් තියෙනවා. 10 10 ගුණයක් වුණාම සංගීත භාණ්ඩ 100ක් වෙන්න ඕන. පැහැදිලි? එනිසාමයි සංගීත භාණ්ඩ 10 නෙමෙයි උත්තරේ සංගීත භාණ්ඩ 100යි. උත්තරේ බලන්න නිකමට වයි 10 ගත්ත කට්ටිය දුස්සන්. ඒ පොඩි මිස්ටේක් එකකින් කරනවා නේද කවන්නේ සංගීත භාණ්ඩ 100ක් ගත්තද දුස්සන් 100යි එදිනේ මනෝමින් කරන්න මම ඔකට කියලා දුන්නා බෙල් ඩෙසිබල් ගාන කොච්චර වැඩිවද කියලා බලන්න ඒකෙන් බෙල් ගාන ගන්න 10 10න් බෙදලා ආන්ගේ බෙල් ගානෙන් තමයි තීරණය කරන්නේ තීව්‍රතාවය කොච්චර 10 බලයකින් වැඩි වෙනවද කියලා අඩු වීමත් ඒ විදිහමයි උත්තරේ 100යි හොඳයි ඒකත් හරි 27 අරය R1 අර්ධගෝලීය පාත්‍රයක ගැට්ටේ සිට ස්කන්ධේ M1 ගෝලයක් රූපේ පෙන්වා ඇති අයුරින් මුදා හැරේ ගෝලයේ කීප වරක් දෝලණය වී ඝර්ෂණය නිසා අවසානයේ පාත්‍රයේ පතුලේ නැවති මෙම ක්‍රියාවලියේදී ගෝලය මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය සහ අභිලම්භ ප්‍රතික්‍රියාව මගින් කරන කාර්ය පිළිබඳ සත්‍යවන්නේ කුමක්ද දොනි පැහැදිලි අභිලම්භ ප්‍රතික්‍රියාවෙන් නම් කිසිම කාර්යයක් වෙන්නේ නැහැ. අභිලම්භ ප්‍රතික්‍රියාව කියන්නේ කෙලින්ම ගමන් කරන දිශාවට ලම්බක බලයක්. එතම ලම්බක බලයකින් කවදාවත් කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ගුරුත්වාකර්ෂණ බලෙන් දැන් අපිට මම දන්නවා ගුරුත්වාකර්ෂණ බලයමයි උස අඩුවෙන් යාගේ ශක්තිය අඩු කර විභව ශක්තිය අඩු කර ගන්නවා. එහෙනම් ගුරුත්වාකර්ෂණ බලෙන් යම් කාර්යයක් කරනවා. ආරම්භයේ තිබ්බේ උඩ අවසානයේ තුරන්නේ යට. එනිසා විභව ශක්තිය වෙනස කීයද? ආරම්භක ශක්තිය මම අපි මේ පතුල ගත්තොත් බිඳුවයි කියලා ආරම්භක ශක්තිය MGR අවසන් ශක්තිය බිඳුවයි ඒ නිසා MGR ශක්තියක් හානි වෙනවා විභව ශක්තිය විදියට ඒ නිසා විභව ශක්තිය ගුරුත්වාකර්ෂණයෙන් කරන කාර්යය MGR ඒ කාර්ය මොකද වෙන්නේ ඒ කාර්ය වීදම් කරනවා ඝර්ෂණ විරුද්ධව කරන කාර්ය විදියට එතන යනවා ඒකට සමානලාට බෝලෙට ටිකක් රත් වෙයි
එක කාරණා සිද්ධ වෙයි. එතන ඒ ගුරුත්වාකර්ෂණ මගින් කරන කාර්ය MGR කාර්ය වීදම් කර ගන්නවා එයා ඝර්ෂණය මගින් ක විරුද්ධ ඝර්ෂණ විරුද්ධ කරන කාර්ය විදියට. නමුත් ගුරුත්වාකර්ෂණ මගින් කරන කාර්යද කොට MGR. අබලම් ප්‍රතික්‍රියා මගින් කරන කාර්ය බිඳුවයි. 3 3. ඡඩනේ අමෙන් අපිටම යාන්තම් මේ වායි ගාන මට මතකයි ගී සතිය සාකච්ඡා කර පන්ති. කරන්නේද? एक नहीं किया बंधु जलद शाख्य उत्तर का छायारूपगत बंधुन जल पार्शिक विस्थापन पार्शिक विस्थापन सिद्ध चारो पड़े सह का ब्लाम सिद्ध इसलाम जल शाके प्रतिबिंब कदगा जल मगी चुट इसर हटेनो मैं निर्माण टैंक मेलमाइ කාචේ ප්‍රධාන අක්ෂය මෙනෝයිකෙන් ජල ශාකයේ දෙර මුළු ශාකෙම ගන්න එපා මේ වගේ තමයි ශාකයේ ප්‍රධාන අක්ෂය මත ලක්ෂ්‍ය විතර මෙන්න මෙන්න සලකන්න මේ ලක්ෂ්‍ය විතර සලකන්න මෙල්මයි මේ ආකාරයෙන් කිරණයක් ආවොත් ජල වාත පුෂ්ඨේට විදුර නොසල කාර්යම විදුර එපා ජල වාත පුෂ්ඨේට කිරෙන්නේ ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට අබිලම්බෙන් ඉවතර වර්තන වෙනවා මේ විදිහට අබිලම්බෙන් මේ ආකාරයෙන් උම ඉවතර වර්තනය වෙනවා එතම පැහැදිලි ප්‍රතිබිම්බය මෙන්න මේ වගේ මතනක ප්‍රතිබිම්බයක් නිය හදා ගන්නවා අතාත්වික ප්‍රතිබිම්බයක් අදෘණේ ඔන්නෝයි කිරණ තමයි වස්තුව වෙන්නේ උත්තල කාචයට सेंटीमीटर जल पुष्टि उत्तर पटकाल सत्विक प्रभुति दुष्ट सामने वर्तना अंके सत्य गुर हतलिहाई दृश्य गुर एक्स मिन्न सत्य गुर बेदीम दृश्य गुर समानाई वर्तनांकय हतर बेदीम तुनाई एत्र मी वाम का मी को इलाक मो तुम देदा मरो के तिहा किस दिता मरो का देगा बलन ने गीस दी पे गान बड़े पेर लबर मत के तिहत मत के इलाक मो हतर गांट के पेर गी इला ओने ඊළඟට මේක මේ ගැප් එක කී තිබෙන්නේ. ඔකේ අනිත් පැත්තට ඇත්තේ. ඒක 30ද? ඒක 20යි. අම මේක 10යි. හොඳයි. දැන් බෑදලි 4 වරක් 1යි 4 වරක් 10යි හරස්කෝල් කරගම 1 සමානයි 30යි. හොඳයි. එතන යම 1 සමානයි 30යි. මෙලමයි. ඉතින් මේක කියලා 10යි. එනිසමට කියන්න කාචියට තේරෙන්නේ කොච්චර දුරකින් කිරණේ නාවාගේද? දැන් කාචර තේරෙන්නේ මේ මෙතනින් කිරණේ එන්න ආක්ෂේ කාචර පේනවා. කොච්චර දුරකින්ද? 10යි 30යි 40යි. දැන් කාචර පේන්නේ 40ක දුරින් කිරණේ එන්න ආක්ෂේ. අනුනේ ඒ කාචයේ විසි මොකද කරන්නේ? මෙතන මෙන්න මේ ඡායාරූප පටලේ මත කිරණේ නාභිගත කරනවා. මේලම මෙතෙන්ට ගෙනවත් තිරයට ගෙනවත් ප්‍රතිබිම්බේ.
මේ ගැප් එකක් 10යි ලු එහෙනම් මට කියන්න කියන්නේ මේකේ වස්තු දුර කීයද වස්තු දුර 30යි 10යි 40යි ප්‍රතිබිම්බ දුර 10යි අදාන මේකට අගලා නම් කාච සූත්‍රේ 1 8 වීරණ 1 8 u සමානයි 1 8 f අපි ගිසති ඉගෙන ගත්තේ අද විභාග ගණකුත් කරනු ධර්මයි කාචේට 1 8 වීරින 1 8 u සමානයි 1 8 f හොයන්න ඕනේ කාචේ නාභිය දුර අපි කතා කරා කිරණය එන පැත්ත ධන යන පැත්ත ඍණ එනිසා මේක වස්තු දුර ධන 40යි ප්‍රතිබිම්බ දුර ඍණ 10යි ධන v සමානයි ඍණ 10යි u සමානයි ධන 40යි සමානයි 1 8 f අපි මම හොයන්න යන්නේ නාභි දුර නේද ඒකට දාන්න යන්න එපා ඉලක්කම් සංකේත අපි මම ඒක ලකුණත් එකම උත්තරේ නෝ පොදු හරය කීයද 40 මේක මම ලැබිය හරි දෙකම 4 න් ගුණ කරලා ගන්න 40 න් 4යි 40 න් 1යි එකතු වෙනවා 40 න් 5යි මෙමය 40 න් 4යි 40 න් 1යි එකතු වුනාම 40 න් 5යි කියන්නේ 8 න් 1යි පරස්පරය ගන්න f සමානයි ඍණ 8යි හරි නේද f සමානයි ඍණ 8යි සෙන්ටිමීටර් සෝරි මරින කියන උත්තර කියන එකනේ 8යි සෙන්ටිමීටර් උත්තරේක චාටර්නේ අතිශයින් චාට හොඳයි ගෲප් ක්ලාස් වල 29 වෙනි ගාන කරගන්න අපිනේ 31 වෙනි ගාන කරන්න ගෲප් ක්ලාස් එක ලබන සතිය ලබන මාසු ගන්නෝ ग्रुप क्लास लमा 32 වෙනි ගණත් කරගන්න. යාර ගොඩක් කරපොන් දැන් නේද? 33 33 ඒකත් ආලෝකේ අපි ආස කරන ගණක් ආයෙත් 33 රූපේ පෙන්වා ඇති පරිදි වීදුරු පිස්මේක एसी मुहूर्त मत एक वर्ण आलोक कदंब्यक अभिलंबो पतने वे विद्रु वर्तनांक देखें तुनाई वर्तनांक इन्वन पारदुष्ट द्रव स्तरयक पिस्मे एबी मुहूर्त मत अतुरायत एबी पृष्ठेन किरणय पूर्ण अभ्यंतर पाद मधुविम सदा इन संबंधेन कुमक निवर्दि वेद हदाय අබන් අපල මේක කිරණසාර සම්පූර්ණ කරගමු දොනි කිරණසාර සම්පූර්ණ කරන්න මෙතින් මෙහෙම ළමයි ප්‍රිස්මයක් අපි ගාව තියෙනවා අංශක 60ක ඍජු කෝණි ප්‍රිස්මයක් මෙමය කිරණයක් මෙම අභිලම්බව පතනවා මේ විදිහට ඒතර වර්තනයක් වෙනවද නෑ මේ අභිලම්බ පතනයක්දී වර්තනයක් වෙන්නේ නැහැ ඒක කෙලීම ගමන් කරනවා කිරණය මෙතනින් මෙතෙන්ට හහ ඒක සරලයි කරේ ඇද अरे छुट्टा कह रहे गुड़ाक ने मेनी माँ पोड़ा माकला गामु ये मेरे के समान तरने हैं मी का मामा का मी का माँगो मेना अरे एंगारी नहीं होता है नेत अरे मैं बोलूँ अरे नया नहीं होता है होता है उम्म लंबो को पता नहीं बिनो मैं उधर मित्रों देखो पुष्टि एक तरह कोने की है मैं पहले ही मित्रांश के हैटाक कुन हाम
මේක රුචි කෝණ ත්‍රිකෝණයක් නම් මෙතන අංශක 30යි. ආයි මේක අංශක 60යි. ආ එහෙනම් තේරුම් ගන්න. ඔන්න දරුණේ 60ක කෝණයකින් වදින කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙන්න ඕනලු එළියට යන්නේ නැතු. එමෙ යන්නේ. ඔව්. හැබැයි අපි නෝනා සාමාන්‍යයි වාතය නම් තිබ්බොත් අනිවාර්යෙන් මේක පූර්ණ අභ්‍යන්තර වෙනවා සාමාන්‍යයි විදුරු තින් අංශක 40 ගානක් එන්නේ. එතන මේක ආදිනවා මෙන්න මේ වාගේ මේ එක්තරා ද්‍රව ස්තරයක්. එනිසා දැන් මේක තියෙන්නේ වීදුරු ද්‍රව අතුරු මුහුණතක්. හරි මොකද අපි අවස්ථාවේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනනම් පැහැදිලි වීදුරු ද්‍රව අතුරු මුහුණතේ අවදි කෝණයට වඩා අංශක 60 කියන කෝණය ලොකු වෙන්න ඕනේ. එතකොටයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ. අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් පතනෙ වුණාමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අවදි කෝණයට වඩා අංශකයට ලොකු කෝණයක් වෙන්න ඕනේ. හැබැයි මේ සවන්න සී කියන්නේ මේ වීදුරු වාත නෙමේ වීදුරු ද්‍රව අවදි කෝණේ. අපි මෙතන දන්නේ සාමාන්‍ය අපි දන්නේ අවදි කෝණයක සයින් අගය තමයි අපි දන්නේ. ඒ නිසා දාම අසමානතාව දෙපැත්තම සයින් කිසිම කේස් එකක් නැහැ. එහෙනම් සයින් සී කියන අගය චූටි වෙන්න ඕනේ සයින් 60ට වඩා. ඔන්න අපේ තර්කේ අසමානතාව දුන්නේ සයින් දැම්මක කිසිම හානියක් නැහැ කිසිම වෙනසක් නැහැ සයින් C චුටි වෙනවා සයින් 60ට වඩා හොඳයි මට කියන්න සයින් C ගන්න කොහමද සාමාන්‍යමයි සයින් C කියන්නේ 1 යට n හැබැයි ඒ 1 යට කියන්නේ මේ වාතයේ තියෙද්දි නැත්තම් n විරල බෙදීම n ගහනතර දැන් පැහැදිලි මේ ගහනතර වෙන්න ඕනේ වීදුරු විරල වෙන්න ඕනේ ජලයේ ද්‍රවයේ එන සයින් C කියන්නේ n විරල කියන්නේ ද්‍රවයේ වර්තනාංකෙ බෙදන්න ඕනේ විදුරු වර්තනාංකෙ විදුරු වර්තනාංක කීයද 3 යට 2යි කුඩා වෙන්න ඕනේ සයින් 60 මූල 3 යට 2කට වඩා ආ දැන් ඉතින් මෙන්න මේකේ මේ පැත්ත හරස් ගුණ කරන්න සූටි ගාන මේ පැත්තේ මෙන්න මේ අසමානතාව හරස් ගුණ කරන්න. එහෙනම් n කුඩයි 3 බෙදීම 2 ගුණ කරනවා මූල 3 යට 2කින්. 3යි මූල 3 බෙදීම 2වරක් 2 4යි. හොඳයි. උත්තරය 3 3. චාර්ණේ 3යි මූල 3 බෙදීම 4යි n කුඩයි. හරිද? උත්තරේ 3. උත්තරේ 3. බලතේ තුන ගතර දෝසන් හොඳයි. ලෙසිනේ අමාරු නැහැ නේ? අමාරු නැහැ. අමාරු නැහැ. 34 උත්තර කියන්නේ 34 උත්තරයක් කියන්නේ? 34 උත්තරයක් කියන්නේ? 4. 34 ට 4. හොඳයි. අපි නිකන් බලමු චෙක් කරලා 34 පැදලි මේක බර්න් උලි ගානක් කියලා. අර්ධනේ පොඩි ළමයි සෙල්ලම් කරලා දේ මේ වතුර භාජනයක් කොම උඩ ඉල්ලලා පොඩි බටයක් දාලා අර කටින් උරලා අතාරින්නේ වූස් කරලා වතුර යන පටන් ගන්න. එහෙම කරන්නේ නැද්ද? පොඩි කරේ මොකද කරනවනේ? වතුර අපිනයි පොඩි අර සෙල්ලම් බෝතල් ගන්න සෙල්ලම් අර හොඳටින් සුද්ධ බුද්ධ කරලා ගන්නවා සෙල්ලම් බෝතල්. සෙල්ලම් බෝතලයක් කියලා අර මෙම කට්ට ගහලා අර මෙම මම මේ කර කර එහෙම කරනවනේ. මේ ළමයි සෙල්ලම් කරලා යන්නේ පොඩි කාරේ. දැන් ලොකු ලොකු සෙල්ලම් වල කරන්නේ ඒක වැඩේ තියෙන. ඈ. එම් පොඩි කලෙන් බෝලිම කල කර සෙල්ලම් කරේ නැහැ. මේ ළමයි ලොකු සෙල්ලම් කරලා දෙන එක වැඩේ තියෙන. අපි වගේ පොඩි තැන මේවා දෙන ඔයාලගේ කැත හිත තියෙන. මේ ළමයි. ලොකු වාජනයකට සූටි බටයක් නම් එහෙම දාලා ඒම බටේ කරකවල මේම ගෙනල්ලා ඕම දානවා ද්‍රවයෙන් එලියට. හොඳයි. අපි මයි තෝර ගන්නවා මේකේ v ප්‍රවේගයෙන් නලයෙන් කෙලවර ද්‍රවේ නිකුත් වෙනවලු. අපි ගන්නේ v ප්‍රවේගයේ අගේ කීයද කියලා. හොඳයි. අපි මේ ගානේ පැහැදිලි කරනවා මේ ද්‍රව බඳුනේ හරස්කඩ වර්ගඵලය නලයේ වර්ගපාඩ වඩා ඉතා විශාලව කල්පනය කරන්න. එහෙනම් ඒක තේරුම් ගන්නයි මේ ද්‍රවයේ ප්‍රවේගයට සාපේක්ෂව මේ
පුෂ්ටිය ප්‍රවේගේ නොසලකා ගත්තම් කුඩයි කියන එක. එහෙනම් අපි ඒක සලකන්න ඕනේ නැහැ. ප්‍රවාහයේ අනවරතයි දෘෂ්ටාවී නොවන මේ කිවැඩි පැහැදිලි මේක යන්නේ බර්නෝලි බව. අපි තෝර ගන්නවා ළමයි මෙන්න මේ වාගේ ද්‍රවයේ ගමන් කරන අනාකූල රේඛාවක් මේ විදිහට. කොයි කොයි ලක්ෂණ තෝර ගන්නවා ළමයි? මෙතන යාන්තම් එළිය ලක්ෂයක් තෝරගමු. මෙතන යාන්තම් පුෂ්ටිය ලක්ෂයක් තෝරගමු ලේසි. අතේරුම් ගලමයි මෙතන පීඩණය කියන ළමයි සමජාතිද වෙන්නේ සමයි කෙලින් මේක එළිය පීඩණය P නෝට්. මෙතන පීඩණය කියන්නේ කෙලින් Y ගොල පීඩණේ. අදින බල මෙතන තියෙන්නේ යාන්තම් එළිය. එනිසා එතන පීඩණයත් කෙලින්ම Y ගොල පීඩණේ. දෙකම පැහැදිලි පීඩන සමානයි. බර්නෝලිකියේ P ධන භාගයයි රෝ V වර්ධන රෝ GH. මම පැහැදිලිමයි මෙතන ප්‍රවේග බිඳුවයි. මෙතන ප්‍රවේගයක් තියෙනවා. H ගන්නනි. අදනේ H ගන්න අපිටම සිද්ධ වෙනවා විස්වාද යෝ ශක්තියේ ශූන්‍ය මට්ටමක් අපි විසින් සිද්ධව තීරණය කරන්. අපි කොයි මට්ටම ගන්නනි? වඩා සුසුමයි මෙන්න මේක මෙන්න මේ යට ලෙවල් එක තෝරගන්න විභව ශක්තියේ ශූන්‍ය මට්ටම කියලා. ආල්මයි H ගන්න ඕනේ. එතනින් අන්තිර උස ගන්න ඕනේ. මම පැහැදිලි මෙතන තියෙන උස ගන්න ඕනේ. මෙතන ඉඳන් මේක උනසන් කෙලින් බිඳුවයි. අදෙන් දාන්න පටස් ගාලා බර්නෝලි ප්‍රමේය. H අපි ළමයි හැම වෙලේම ගන්නෙ අපි විසින් තෝරගන්න බව ශක්ති බිඳුව මට්ටමක් ලෙවල් එකක්. ආන් එතනින් තමයි අපි H මයින්ඩ් ඕනේ හැම වෙලේම. දැන් ගන්න මෙතන අවසාන ලක්ෂයේ පීඩනය P නෝට් P ධන භාගයයි රෝ V වර්ගය ධන රෝ G H මෙතන පැහැදිලි මේකේ විභව ශක්ති ශූන්‍ය මට්ටමේ තියෙන නිසා H කියන්නේ බිඳුවයි. ඒ නිසා රෝ G H පාට් එක බිඳුවයි සමානයි. මෙයාගේ පීඩනය P නෝට් P ධන ඔනේ ප්‍රවේගී බිඳුවයි. අපි කතා කරා මෙයාට සාපේක්ෂව මෙයා ඉතා විශාලයි. ඒ නිසා මෙතන ප්‍රවේගින උසලකටම කුඩයි. ප්‍රවේගී බිඳුවයි චාලක ශක්තියේ බිඳුවයි. රෝ ජී ඔන්න කේස් එකේ H. ඔනේ H කියන්නේ මෙතන සිට මෙතෙන්ට තියෙන උස. බලන්න රුසානි මෙන්න මේ උස කොච්චරද කියලා. H 2 ධන H 3. අර ඒකට දරුණේ අපි මෙන්න මේ උසම වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ මේ ගැප් එක පමණයි. H2 ධන H3. හරි. අදල්ම දෙපැත්තම P නෝට් P නෝට් කපලා දාන්න. රෝ කපලා දාන්න. දෙකෙන් ගුණ කරලා වර්ගමූලයේ ගන්න. P නෝට් කපනවා. රෝ කපනවා. දෙකෙන් ගුණ කරපුවාම v වර්ගයේ සමානයි 2යි ජීවතාවක් h2 ධන h3 වර්ගමූලයේ දාන්න v ගගේ ලස්සනට ඔයාලට එනවා චාටර්නේ අතිශයින් චාටර් ඔය තමයි ඔයාලගේ අයලක් කර දිලා ඔයාලා අයලක මනස්ථාපිත පත් කරලා තියෙන කණ හ යන ගමන් හමුන දිය දික් කරන අනිවාර්යයෙන් කුට්ටි ස්කන්ධයේ කැපිටල් M1 දිග කැපිටල් L1 ඒකාකාර AB දණ්ඩක් රූපේ පෙන්වා දෙ පරිදි A ලක්ෂයෙන් සුමට වසවුකට B කෙළවරට ඈඳු නූලක් මගින් දණ්ඩ තිරස්ව තබා ඇත. නූල කැඩූ පසු කපූ පසු අයි මුකේසේ මම එහෙම කේසයක් නැහැ මොනේ නූල නූල කැඩුණු පසු ඔයාලට උගන්වන්න දෙන්නේ නැහැ මේක. B කෙළවරේ
ආරම්භක සිරස්තරණේ කුමක්ද? ඒ කෙලවර වඩා අවස්ති ගුරුනි 3 වෙනි එකක් ml වර්ගයේ වේ. හොඳයි. අනළමයි. මේක අපිට තේරුම් ගැටලුවක් නැහැ නේද? ලේසි මේවනේ. ලේසි. ඔන්නමයි. දණ්ඩක් මෙතෙන්ට අසව් කරලා මෙහෙම ළමයි දණ්ඩක් දාලා මෙම තන්තුවක් දාවම එල්ලා තියෙනවා. එතන එක පාටම මෙම තන්තුව කැපුවාට පස්සේ දැන් තන්තුවක් නැහැ. මෙතන ක්‍රියා කරනවා මෙයාගේ බර ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්ස පහළට mg. ආ. එතන පැහැදිලි මේක ක්‍රියා කරන්නේ හරි මැද්ද කියන්නේ දණ්ඩ දිගෙන් භාගයක දුරින්. ඉනිසතුනි පැහැදිලි මෙන්න මේ ඒ රක්ෂී වටා මෙයාට හට ගන්නවා මේ පැත්තට විවර්තයක් පැහැදිලි විවර්තය කීයද විවර්තය කියන්නේ බලයෙන් ඇති කරන කූර්ණේ ටෝ සමානයි i ඇල්ෆා මේක අපි දා ගන්නවා මේකට ටෝ සමානයි i ඇල්ෆා විවර්තයේ සමානයි අවස්ති කූර්ණේ වතාවක් දණ්ඩේ කෝණික තෝරණේ ඇල්ෆා ටෝ කියන්නේ විවර්තේ විවර්තක බලගූර්ණේ මම බලගූර්ණේ කියන්නේ mg වතාවක් ලම්බකයේ l ගෙන් භාගයයි එනිසා ටෝ කියන්නේ බලගූර්ණය mg වතාවක් ලම්බක දුර l ගෙන් භාගයයි සමානයි i ඇල්ෆා i කියලමයි දණ්ඩක කෙලවරක් වට අවස්ති කූර්ණේ එක්සෑම් එකේමයි දෙනවා සාමාන්‍ය දෙනවා ඉතින් අපිට ඕන කටපාඩම් පාවිච්චි කරන්න අපුව අපි දන්නවා දණ්ඩක කෙලවරක් වට අවස්ති කූර්ණේ 3/1 ml වර්ගයයි වතාවක් කෝණික තෝරණයේ ඇල්ෆා හොඳයි m කපලා දාන්න එක l එකක් කපලා දාන්න කියන කෝණික තෝරණයේ ඇල්ෆා කීයද m කැපෙනවා එක l එකක් කැපෙනවා 3න් ගුණ කරා ඇල්ෆා සමානයි 3යි g බෙදීම 2යි මේ l ගෙන් බෙදන්න 2යි l පැදලි එතන ඔය හොයාගත්තේ හැබැයි මේ දණ්ඩ ලක්වන ආරම්භක කෝණික තෝරණේ ඉතින් අපෙන් ආන්නේ කෝණික තෝරණ මේ මොකද ආන්නේ අපෙන් ආන්නේ b කෙලවරේ රේඛීය තෝරණේ අමරම කියන්නේ මේ b කෙලවරේ රේඛීය තෝරණේ a ඒ සමානයි කාටද r ඇල්ෆා දැන් මට අගල a සමානයි r ඇල්ෆා රේඛීය තෝරණේ කියන්නේ दिग वतावक कोणिक तोरणे ए समानई आर अल्फा आर කියන කොච්චරද මෙයා කැරකෙන ලක්ෂණය විවර්තයක ලක්ෂණය සිට දුර තියෙන්නේ l ඒ නිසා आर කියන්නේ l अल्फा කියන්නේ 3යි g බෙදීම 2යි l l කපලාදල උත්තරේ කියන චාරණේ උත්තරය 4 हातर अतिशय लेसी तीस शायद पटस का लगान तीस शायद डेप एमसी क्यों किया कर एमसी क्या का विस्सा होता है तीस शायद इनका आंटेन तमन में एका को देखा कपड़े आते करान इरोड़ा नहीं आते करान तीस शायद पैंतक दिग दहायक सेंटीमीटर ना समझ जाती है ली गाना क्या රූපේ පෙන්වා ඇති පරිදි තරා දුණු තරා දිග ගැටගසු සැහැල්ලු තන්තුවක් මගින් ජල ටැංකියක් තුලේ එල්ලා ඇත. ලීසා ජලයේ ඝනත්ව පිළිවෙලින් 800ක් සහ 1000ක් වේ. තරාදියේ පාටාංකේ. ඔබ මේ තරාද පාටාංක කියන්නේ? අපිට දන්නවා මේ සාමාන්‍යයෙන් දුණු තරාදියේක තරාදි පාටාංක කියන්නේ හැම වෙලෙම තන්තුවේ ආතතිය. එල්ලන තන්තුවේ ආතතිය. එහෙමයි ඔය තරාදි පාටාංක කියලා අදහස් කරන්නේ බොරුවට මේ කියා තියෙන්නේ තන්තුවේ ආතතිය. न्यूटन तुरा किए नहीं कर जले तुलगीली ऐति जल ली परिमाव इन सामान्य पे मैं अप्लाई करूं समुद्री इतना समय करने पढ़ी रुपया कौन है वाला रुपये तीनों लोगे रुपये मार कर गान मैं तीन मैंने ली कुट्टियाक मेम तीयनवा
මෙම යම් ප්‍රමාණයක් මේ ආකාරයෙන් ගිල්ලා තියෙනවා මෙම නූලක් දාලා මේක එල්ලා තියෙනවා අපි වාගාන කියන නූලේ ආතතිය තන්තු යාත්‍ය නිව්ටන් 3යි කියලා මෙතන පැත්තක දිග 10ක් වන ඝනකයක් බර හට ගන්නවම ඒකේ හරි මැද්දෙන් සිරස්ස පහලට මේ විදිහට mg මෙන්න මෙන්න මේ වායු ප්‍රමාණයක් මේක ගිල්ලා තියෙන නිසාම ගිලිච්ච පරිමාණය සහට ගන්නවා උඩුගුරු තෙරපුම vg උඩට එච්චර මෙන්න මොකුත් නැහනේ නෑ බල සමාන කරන්න ඉහළට බල සමානයි පහළට බල හරි ඉහළට ක්‍රියා කරන බල vg ධන 3යි උඩුගුරු තෙරපුම ධන තන්තුවේ ආතතිය නිව්ටන් 3යි සමානයි පහළට ක්‍රියා කරන බල වස්තුවේ බර mg ඔන්න ලියාගත් සමතුලිත සමීකරණේ ඉහළට ක්‍රියා කරන බල සමානයි පහළට ක්‍රියා කරන බල ලෙසනේ හොඳයි අපි හොයන්න ඕනේ මේකේ ගිලුණු පරිමාව v හොයන්න ඕනේ ഇതുට ඉලක්කම් දාමු v ගිලුණු පරිමාව එතන මෙතන රෝ කියන්නේ ජලයේ ඝනත්වයේ 1000යි ගුරුත්වතෝනේ 10යි ධන 3 සමානයි හා පැත්තේ mg අපැදලි m කියන්නේ ස්කන්ධේ ස්කන්ධේ ගන්න වෙන්නේ සම්පූර්ණ ලී පරිමාව ගුණ කරනවා සම්පූර්ණ ලී ඝනත්වයෙන් මේ සම්පූර්ණ ලී පරිමාව කියන්නේ පැත්තක දිග 10යි එනිසා මේක 10ක් දිග 10ක් පළල 10ක් උස කුට්ටියක් එනිසා පරිමාව 1000යි ඝන සෙන්ටිමීටර වැදුනේ පරිමාව 1000යි ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්න 10 ඍණ 6න් ගුණ කරමු ඝන මීටර ඔන්න සම්පූර්ණ ලී කුට්ටියේ පරිමාව ඝන මීටර වලින් ගුණ කරනවා රෝ රෝ කියන්නේ ලීවර ඝනත්වය 1800යි මේ ළමයි සම්පූර්ණ ලී ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් ගුණ කරලා ගන්නවා 10න් ගුරුත්ව තෝරණයෙන් ඔන්න අපට හම් වෙනවා ලී සම්පූර්ණ බර හරි හොඳයි දැන් බලමු සුරු කරමු මේ ළමයි 10 3යි 10 3යි 10 6යි දහිරණයට කැන්සල් වෙනවා උත්තරේ 8යි 3ක් අඩු වෙනවා 5යි v වතාවක් 10 4 සමානයි 8ෙන් 3ක් අඩු වුණා 5යි එතකොට v සමානයි 5යි 10 ඍණ 4යි ඝන මීටර ඔබ ඝන සෙන්ටිමීටර කරනවා 10 ඍණ 10 ඍණ 6ක් හදාගත්තා නම් මේකේ 5යි 10 ඍණ 4යි කියන්නේ 500යි 10 ඍණ 6යි. එතන 5යි 10 ඍණ 4 ලියා ගන්න 500යි 10 ඍණ 6යි ඝන මීටර හදලමයි. 10 ඍණ 6ට මේක අයින් කරලා ගත්තාම 500 කියන්නේ නම් ඝන සෙන්ටිමීටර වලින් උත්තරේ. එනිසා ගිලිච්ච පරිමාව ඝන සෙන්ටිමීටර 500යි. උත්තරේ දෙක. මොන ගොංග ආනන්ද නේද අප්පා? ඕව තමයි මේ चुंबक शेष पाड़मे सरल හතරිස් එකද අපලමයි ධාරා විද්‍යාව පාඩම ඉගෙන ගන්න සාමාන්‍ය සිද්ධාන්ත ආකාරයේ ගාන ළමයි 41 වෙනි ගාන ඔකේ ධාරා තුනම සමානයි හතරිස් දෙවර් මේ තාපය කාලපස්ස මේ මේක බොම සරල ගානක් වායු පුරුවන් සංක්‍රමණය කරගත්තම මේකට ඕල් එක කිමිස්ට්‍රි පන්තිය ගන්න පුළුවන් මං හිතන්නේ ඔයාලා කිමිස්ට්‍රි පන්තිය මේ ගත්ත කාන් මර වායු වලින් කරන්න පුළුවන් ඕනනම් ඔය 42 වෙනි ගාන try කරන්න හතරිස් දෙවර් වල තම දන්න එක කුෂ්ටිකාත්ී පාඩමෙන් තියෙන්නේ පදාර්ථී ගුණ පාඩම් වලින් එකක් හතරි සතරමයි ට්‍රාන්සිස්ටර් ගානක එක ඉලෙක්ට්‍රොනිකස් පාඩමෙන් තියෙන්නේ 45
චුම්බක ශේෂ්ඨ ගණනක් 46 ඉලෙක්ට්‍රොනිකස් ගණනක් මේ 46 ඉතාම ලේසි ගණනක් ඉලෙක්ට්‍රොනිකස් ගණන 47 දරුවනේ එක තාපයේ ගණනක් සාපේක්ෂ ආර්ථතාවයේ ගණනක් ඒවා ලේසි ගණන් ඇත්තරම 48 අපිට කරන්න පුළුවන් ගණන 48 संख्या එක දෙන සරසුවේ සංඛ්‍යාව වඩා එක්කෝ 4ක් වැඩි එක්කෝ 4ක් අඩුයි නලයේ සංඛ්‍යාතේ උෂ්ණත්වයේ 127 වාතයෙන් පිරවු විට සංඛ්‍යා සරසුල නාද කළ විට එමනුල් ගසුම් සංඛ්‍යාතේම ආයෙත් ඇහෙනවලු ආමරදු චුට්ටක් කියන්න උෂ්ණත්වය වැඩි කරපුවම නලයේ මොකද වෙන්නේ වාතයේ ධ්වනි ප්‍රයෝගය වෙන වැඩි වෙනවා අපි දන්නවා v සමානුපාතිකයි වර්ගමූල t ට v1 බෙදීම v2 කියන වර්ගමූල t1 බෙදීම t2 එස්මයි බදලි උෂ්ණත්වය වැඩි වුණාම වාතයේ ධ්වනි ප්‍රයෝගය වැඩි වෙනවා වාතයේ ධ්වනි ප්‍රයෝගය වැඩි වුණාම අනුනාද සංඛ්‍යාව ධ්වනි වැඩි වෙනවා අපි දන්නවා සාමාන්‍යයෙන් 1 කෙලවක සූ නලයක මූලික තානයේ සංඛ්‍යාවත් F සමානයි V බෙදීම 4L එතන F කියන්නේ සාමාන්‍ය මූලික තානේ නම් V බෙදීම 4L උපරි තාන අංකය තුන පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් 1 කෙලවක සූ නලයක මූලික තානේ පැහැදිලි දිග නියතයක් නලයේ දිග නියතයක් එනිසා කෙලින්ම සංඛ්‍යාතයේ සමානුපාතික වෙන්නේ ප්‍රවේගයට පැහැදිලි හොඳයි අපි මේ කියනවා ඒ අවස්ථාවේ එකම නුගසුම් සංඛ්‍යාතය අහුනලු ආ එහෙම තියෙන ගමක වෙලා තියෙන්නේ එතනේ සාමාන්‍ය ප්‍රවේගයක් තියෙද්දි නුගසුම් සංඛ්‍යාතයේ 4 සරසුලක් එක්ක සරසුල වෙනස්ුනේ නැහෙනේ හැබැයිුනේ වාති රත් කරන පස්සේ ආයත කුසුම් සංඛ්‍යාත 4යිලු එහෙමද කියනවා මේ අවස්ථාව දෙක රත් කරන්න කලින් තිබිලා තියෙන්නේ සරසුලට වඩා සංඛ්‍යාතේ 4ක් අඩුවෙන් රත් කරාට පස්සේ මොකද වෙන්නේ සරසුලේ සංඛ්‍යාත වඩා මේ සංඛ්‍යාතේ 4ක් වැඩි වෙනවා හිතමු පැහැදිලි ප්‍රවේගය සමානුපාතිකයි සංඛ්‍යාතයට ආයි ප්‍රවේගය සමානුපාතිකයි උෂ්ණත්වයේ වර්ගමූලයට අපි නම ප්‍රවේගය අමතක කළා ගත්තොත් මෙද්දී අයින් කරගත්තොත් එහෙම සංඛ්‍යාතයේ සමානුපාතිකයි වර්ගමූල උෂ්ණත්වයට උෂ්ණත්වය වැඩි කරද්දී සංඛ්‍යාතය වැඩි වෙනවා එතන ඒ අනුවමයි ආරම්භයේ නම් රත් කරන කලින් තිබිලා තියෙන්නේ සරසුලට වඩා 4ක් අඩුවෙන් සංඛ්‍යාතේ රත් කරාට පස්සේ සරසුලට වඩා 4ක් වැඩි වෙනවා සංඛ්‍යාතේ පැහැදිලි එහෙනම් අපි මේ කලින්ම මෙන්න මේ දෙක සම්බන්ධ කරමු කොහොමද අවස්ථා දෙකේදී නලයේ කම්පන සංඛ්‍යාත අනුපාතයේ F1 F2 අනුපාතය සමානයි වර්ගමූල T සමානුපාතිකයි ඒ නිසා වර්ගමූල T1 T2 වඳරුනි ඔගේ අතරමැදි ආවි ප්‍රවේගයේ සංඛ්‍යාත සමානුපාතිකයි ප්‍රවේගයට ප්‍රවේගය සමානුපාතිකයි වාතයේ උෂ්ණත්වයේ වර්ගමූලයට ඒ නිසා සංඛ්‍යාත සමානුපාතිකයි උෂ්ණත්වයේ වර්ගමූලයට මං ආදරේ සර්ට සර් ආදරේ සර්ගේ දුවට එනිසා මං ආදරේ සර්ගේ දුවට ඒ වගේ සරල සිද්ධියක් මෙන්නයි ආරම්භක අවස්ථාවේ සංඛ්‍යාතයේ නලයේ සංඛ්‍යාතයේ සරසුලේ සංඛ්‍යාතයට වඩා 4ක් අඩුයි එතකොට නුගසුම් සංඛ්‍යාතේ 4ක් වෙන්නේ මං හිතුවා F කියන්නේ සරසුලේ සංඛ්‍යාතේ රත් කරාට පස්සේ නලයේ සංඛ්‍යාතය සරසුලේ සංඛ්‍යාතයට වඩා 4ක් වැඩි නැවත වතාවක් ඇහෙනවා නුගසුම් 4ක් උෂ්ණත්ව ගණනමය ආරම්භ උෂ්ණත්වයේ සෙල්සියස් 51යි කෙල්වින් 51273යි 324යි කෙල්වින් 324යි රත් කරාට පස්සේ උෂ්ණත්වය 120 7යි කෙල්වින් 400යි
අපේ වාසනාව ගණන් කරනවා 324 වර්ගමූලයේ සමානයි 18 ලෙස ගන්න හරිම සරලයි 324 වර්ගමූලයේ සමානයි 18යි 400 වර්ගමූලයේ කියන්නේ 20යි තව සුට්ටක් බෙදනවා දෙවරක් 9යි දෙවරක් 10යි අනේ අප මේ මේකට අගල හරස් ගුණ කරන්න අයපා ලෙසිනේ එනවා 10 වරක් F ඍණ 10 වරක් 4 40යි සමානයි 9 වරක් F ධන 9 වරක් 4 36යි හොඳයි 9ක් F කියන්නේ මේ පැත්තට 10යි F කියන්නේ 9ක් F අඩු වුනහම F සමානයි 40 කියන්නේ එහා පැත්තට 40යි 30යි 76යි හර්ට්ස් හර්ට්ස් 76ක් අබදරු හොඳයි උත්තරේ 4 49 අපේ ගෲප් කදරොන්ට ඕනනම් කරන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ ශේෂ පාඩමෙන් 50 දෙන චුම්බක ශේෂ පාඩමෙන් හොඳයි අපි MCQ කීයක් කරාද 22යි හොඳයි වලදුනේ 50න් 22ක් මේ විදිහ සම්පූර්ණයෙන් ක්‍රීමේ හැකියාව තියෙනවා තවමයි ඔයාලට මාසිකින් පස්සේ තව තාපීරමයි ඔයාලට ගණන් 5ක් 6ක් කරගන්න පුළුවන්. එතකොට මම ඉතින් ඇත්තට තමයි තව මාසිකින් වාගේ විදිහ වල පේපර් එකේ ගණන් 30ක් ළමයි කරන්න සම්පූර්ණයෙන් ලෑස්ති. 30ක් කියන්නේ ඉතින් කෙලිම 100ක්. පැහැදිලි? අසයිනේ? හොඳයි. බලන්න ඔය ගෙදරින් කරපු කට්ටිය 30න් 30 මාරි කට්ටියද උස්සරි 22 20 මාරි කට්ටියද උස්සන්නේ? 22 මාරි කට්ටිය 21ක් කරගත්තරු 20ක් දැවිස්සේ කට්ටිය ගොඩක් ඉන්නෝ. කැකිරව කීයක් කරා? කරේ නැහැ. මොකද්ද කැකිරාව? 20ක් හරි දරුවෝ ඉන්නවා 20ක්. හොඳයි. 20 දරුවෝ ඉතින් 22කින් 20ක් කරගත්තා කියන්නේ ඔයාලා ගොඩ. හරි. එහෙනම් අපි මේ අද දවසේ අපේ පාඩම ඉක්මනින් පටන් ගමු. හොඳයි.